ඔගොල්ලෝ දන්නවද ලෝකෙන්න පණ්ඩිතම ඒ වගේම නිර්භීත සතා කවුද කියලා? Hi, welcome to Jiha Talks. ඉතින් ඔගොල්ලෝ මගේ channel එකට subscribe කරලා නැත්නම් please මේ දැම්ම මාව subscribe කරන්න. ඒ වගේම පළහැ තියෙන bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. මේ සතා කොච්චර නිර්භීතද පණ්ඩිත කියනවනම් බය නැතිම සතා හැටියට මේ සතාගේ නම Guinness පොතේ තියෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි Honey Badger. ලංකාවේ මුගටි පරම්පරාවේ සමාජිකෙක් මෙයා. මෙයාට නිර්භීත වෙන්න ගොඩාක් හේතු තියෙනවා. හනි බැචස් වගේ හැම නිකම් රබර් වගේ. කොච්චර හිල් කරත් හිල් කරන්න අමාරුයි මෙයාගේ හැම. ඊතල වලටවත් ඉත්තේකූරු වලටවත් කඩු පාරකින් යන්නත් මෙයාගේ හැම නම් හිල් වෙන්නේ නැහැ. ඒ වගේම සිංහෙක්ටවත් මෙයාගේ හැම පසාරු කරන්න බෑ. සිංහෙක් මෙයාව හැපුවත් මෙයාගේ හැම රබර් වගේ නිසා මෙයාට පුළුවන් ඇඹරිලා සිංහයව ආපහු හපන්න. මෙයාගේ දත් මාරම තියුණුයි. ඒ වගේම ශක්තිමත් හක්ක්ක් තියෙන හන්ද ඕන දෙයක් මෙයාට කන්න පුළුවන්. ඇටකටු ඒ වගේම ඉබ්බෙක්ව කටු පිටින් උනත් මෙයාට කිසිම ප්‍රශ්නයක් නැතුව කන්න පුළුවන්. ඒ වගේම මෙයා ගොඩාක් විෂ තියෙන සත්වෙන් ආහාරයට ගන්නවා. කිංග් කොබ්‍රා, වයිපර්ස් ලගේ විෂට මෙයාගේ ඇඟට ඇතුල් වුණත් කිසිම ප්‍රශ්නයක් නෑ මෙයාට. ඒ නිසා මෙයා විෂ තියෙන සර්පෙන් පන්න ආහාරයට ගන්නවා. මෙයාගේ ආහාර වලින් 25%ක්ම මෙයා ආහාරයට ගන්න විෂ තියෙන සත්වේ. ඒ වගේම හනි බැජස්ලා ගොඩාක් බුද්ධිමත්. මිනිස්සු ඇරුණහම සත්ව ලෝකෙන්න එකම සතා ටූල්ස් පාවිච්චි කරන සත්තුන් අල්ලන හනි බැජස්ලා. ඒ වගේම මෙයාට හොඳට ගෙවල් වලට ඇතුල් වෙලා ගෙවල් වල ලාච්චු එහෙම අරින්නත් පුළුවන්. මෙයා ඇනල් පවුච් රිවර්සබල් එක යූස් කරනවා ලොකු ගඳක් නිකුත් කරලා ලොකු ප්‍රෙඩිටර්ස් ලගෙන් ආරක්ෂා වෙන්න. හරි කපටීනේ. මෙයා නිකන් සත්ව ලෝකෙන්න මදාවියෙක් වගේ. කාටවත් බයත් නැහැ. ඒ වගේම කාවත් මෙයා ගණන් ගන්නෙත් නැහැ. ඕගොල්ලෝ දන්නවද මෙයාට පුළුවන් සිංහෙක් එක ෆයිට් කරලා 80%ක චාන්ස් එකක් තියෙනවා එයාට ජීවිතේ බේරගන්න. එහෙම බේරුනේ නැත් තී උනත් මෙයාට පුළුවන් පෑයක් එකමාරක් සිංහෙක් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව ෆයිට් කරන්න. කොටින්ම කිව්වොත් සිංහෙක්ට කිසිම වැඩක් නැහැ පෑයක් එකමාරක් ෆයිට් කරන්න කිලෝ 10ක් 15ක් වගේ මස් වලට. ඒ හන්ද ගොඩාක් වෙලාට සිංහයෝ කරන්නේ මෙයාව ඉග්නෝ කරන එක. ඉතින් සමහර අය ආසැතිනේ මෙයා ගැන තව විස්තර ටිකක් දැනගන්න. ඉතින් ඒ ඇයිට මම බෝනස් ෆැක්ට්ස් වගේක් කියන්න හිතුවා. මේ කට්ටිය ජීවත් වෙන්නේ තනියම. ඒ වගේම මෙයාට ඕන තැනක ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම හනි බැජස්ලා ගොඩාක් වෙලාවට ඇටැක් කරන්නේ සත්තුන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශවලට. මොකද ඒ සත්තු එතකොට ලේ ගිහිල්ලා මැරෙන හන්දා. ඒ වගේම ඔගොල්ලෝ දන්නවද චීටාගේ පැටව පොඩි කාලේ හනි බැජස්ලා වගේ. එතකොට අනිත් සත්තුන්ගේ චීටාගේ පැටවන්ට බේරෙන්න පුළුවන්. මොකද හනි බැජස්ලා කියලා හිතලා අනිත් සත්තු මේ චීටාගේ පැටවන්ව ඉග්නෝ කරනවා. මෙයාට කවුරු හරි සතෙක් කරදර කරොත් මෙයා කොහොමද දන්නවද පලිගන්නේ සතන්ගේ? ඒ සතාගේ පැටව මරලා. හරි නපුරුයිනේ. මෙයාට හොඳට වලවල් හරන්නත් පුළුවන්. ඒ වගේම මෙයාට තියෙනවා තියුණු නියපොතු. ඒ නියපොතු වලින් හොඳටම මෙයාට ඩැමේජ් කරන්න පුළුවන්. ඒ වගේම මෙයා සත්ත්ව ලෝකෙ ඉන්න ගොඩාක් නපුරු සතේ. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට තෑන්ක් යූ. මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් මම ආයේ හම් වෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මම දැම්ම මාව subscribe කරන්න. ඔයගලන්ට සුබ දවසක්.